මාධ්‍යවේදී අපි හැමදාම ඇහුවේ ඔබතුමන්ලාගේ පක්ෂ ලාංඡනය කෝ කියලා. දැන් කොහොමද ඉදිරි කටයුතු කරන්නේ? අපේ බ්‍රෑන්ඩ් එක සජි ප්‍රේමදාස. අපි බොහෝ උත්සාහ කරා එකතු කරගෙන ඉස්සරහට අරගෙන යන්නේ. නමුත් විකල්පයකට අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙච්චරයි. සජාතිය පක්ෂයේ ප්‍රබලයෝ ටිකක් අලිය ලාංඡනයනුත් ඉල්ලනවා. ඔබතුමන්ලා වැඩි පිරිසක් මේ ලාංඡනයෙන් ඉල්ලනවා. එතකොට මේකේ පොඩි බෙදීමක් සිද්ධ වෙලා තමයි මේ දෙපැත්තෙන් ඡන්ද ඉල්ලන්නේ. ඔයදින් පොඩි බෙදීමක් සිද්ධ වෙයි අවසානයේදී නොමිනේෂන් එක අත්සන් කරන දවසට ඔක්කොම එකට ආවේ නැත්තම් මේක හිතට මහා විශාල ප්‍රීතියක් ගෙන දෙන දෙයක් නෙමෙයි. අපි තමයි එක්සත් ජාතික පක්ෂය. ඒ කියන්නේ ඔබතුමා ඒ කලකිරීම දැන් හරි නෑ මෙහෙමයි කලකිරීම හරි කියන්නේ අපි ඉදිරිපත් වෙලා තියෙන මොකක් හරි වැඩක් කරන්න. දැන් මේ රටේ මිනිස්සු සූදානම් වෙලා ඉන්නවා ටෙලිෆෝන් එකෙන් නෙමෙයි ටෙලිෆෝන් වයර් එකෙන් ඉල්ලුවත් සජිත් ප්‍රේමදාස මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත් කරනවා කියන තැනට තවමත් අවස්ථාව තියෙනවා අලිය ගාවට එන්න කියලා අපේ හිටපු ඇමතිවරයෙක් කියනවා. මැත දොඩවන්න එපා. ඔබතුමාලා මේ වෙනකොට දේශපාලන අවලංගු කාසි බවට පත් වෙලා තියෙනවා. ඔය ගොඩට රිංගන්න නැවත ඔය කරේ නගින්න මේ එක්සත් ජාතික පාක්ෂිකව සූදානම් නැහැ. දැහිට නාම යෝජනා බාර දෙන දවස. ඔව්. ඔබතුමාලාගේ ඒක සූදානම් කොහොමද? අපේ සූදානම ඉතාමත් ඉහළයි. ඊයේ දක්ෂ විශාල පිරිසක් අපේ නාම යෝජනා මණ්ඩලයට ඊයේ ආව. මම උදේ එතෙන්ට ගියා. වජිරබේවර්ධන ඔබතුමා කියනවා මේ දැන් එක්සත් ජාතික පාක්ෂික කියන්නේ අම්බලමක් නෙමේ. මේ එක දැන් තැන් වල කියලා නවතින්නේ නැහැ. මෙතෙන්ට තමයි හැමෝම එකතු වෙන්න ඕනේ කියලා. ඒක අම්බලමක් කරේ කවුද කියන එක අපි අහනවා වජිර අපේ ගුණවර්ධන ඇමතුමාගෙන් අපිට දත්තාව දිගින් දිගටම කිව්වේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වය වෙනස් කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න කියන චෝදනාව තමයි අපිට කරේ. ඒ වගේම එතුමා ගිය සැරේ මම අගමැතිවරයා වෙනවා කියලා කරපු ප්‍රකාශය විශාල ලෙස අපේ පරාජයට හේතු වුණා. ඉතින් එතුමාට විශ්‍රාම දෙන්න මේ මැතිවරණය හොඳම අවස්ථාව. දැන් ඊයේ සුජීව සේනසිංහ හිටපු අමාත්‍යවරයා කියනවා පක්ෂයේ නායකතුමාටයි පක්ෂයේ මහලේකම්තුමාටයි එන්න දොර ඇරලා තින්නේ. ජීව සේනසිංහ මහත්තයලා බොරදියේ මාළු බාන්න අද තත්ත්වෙට පත් වෙලා තියෙනවා. එතුමා කඩුවෙල ආසනේ මේ වෙනකොට නව පාරක් පරාජය වෙච්ච කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනට ඇවිල්ලා අද පක්ෂේ තුට්ටු දෙකට දාලා කතා කරන්න එපා. අපි එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපිට වෙනත් දේශපාලන පක්ෂයක් හදන්න අපේ සමාජිකයන්ට බලයක් නැහැ. එක්සත් ජාතික පක්ෂේ සමාජිකයන්ට මතයක් ඇතුල් කිරීමට උත්සාහ කරනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලෙ මේ සියල්ලට අවසර දුන්නා. ඒ සම්පූර්ණ අසත්‍යයක්. අපි ලබා දීලා තිබුණා සඳහන ලියවිල්ලක් හදලා අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ ලියවිල්ල අද දක්වා ඉදිරිපත් කළා නෑ. එතකොට යම් පිරිසක් ගමන් කරනවා නම් ඒ ගමන් කරන සියලු දෙනාගෙම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයන් එක්සත් ජාතික පක්ෂයේ නිලතල තනතුරු ඒ මොහොතේ සිට අහෝසි වෙනවා. මේ දක්වා පක්ෂයේ නායකතුමාගේ උපදෙස් තිබුණේ ගැටෙන්න එපා. හැබැයි යම් පිරිසක් ඒ දුර්වලකමක් හැටියට තීරුම් අරගෙන ක්‍රියා කරොත් ඒ පාලනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ක්‍රියා කරන බව මේ වෙලාවේ සමස්ත පාක්ෂිකයන්ට සිහිපත් කරන්න කැමැති. සමස්ත රටේ යමක් කමක් තීරණ සහ යමක් කමක් නොතීරණ සියලු දෙනා විනයගරුක නොවන දේශපාලන පක්ෂයකට ඡන්දය භාවිතා නොකළ යුතුයි. මන්ත්‍රීවරු 15ක් 20ක් කඩිමුඩියේ මේ පක්ෂය කඩාගෙන ගිහිල්ලා වෙනත් දේශපාලන පක්ෂයක් නිර්මාණය කරනවා. මතක තබා ගත යුතුයි සියලු දෙනා වෛරයෙන් ක්‍රෝධයෙන් ආරම්භ කරපු ව්‍යාපාරයක් නිසා ඒ ව්‍යාපාරය පරලෝසපත්තු බව සිහි තබා ගත යුතුයි.